අවසරයි ස්වාමීන් වහන්ස. අවසරයි. මට දැනගන්න පුළුවන් මේ පොතක්ජන පුද්ගලයෙක් පොතක්ජන කුලකයක් කුලකේ මොකද්ද පොතක්ජන කියන්නේ? පොතක්ජන කියන්නේ සාමාන්‍ය මගපල නැති අය. නෑ නෑ නෑ. මගපල ලැබෙන නැති අය නෙමෙයි පොතු ජනිත කරන. මොකද්ද පොතු? රාග පොත්ත, දේශ පොත්ත, මෝහ මත, එහෙම නැත්නම් රාග මල, දේශ මල, මෝහ මල ජනිත කරන පුද්ගලයා. අලුතෙන් තමන්ගේ හිතේ රාගයේ දේශයේ මෝහය අලුතෙන් උපදවන අනුස්සති ඇති අනුසය හැටියට අලුතෙන් උපදවන පුද්ගලයා පොතු ජනිත. පොතු ජනිත කරන පුද්ගලයා. ඒ පුද්ගලයා පොතු ජනිත. පොතු ජනිත කියන්නේ පොතු ජනිත කරවන, ඒ කියන්නේ මනස මුවහ කරන, මනස මොට්ට කරවන, දුප්පඤ්ඤස්ස කරවන, අර රාගමල දේශමල මෝහමල අලුතෙන් ජනිත කරවන පුද්ගලයා අසුතවා පුතුජන. ඒකේ අනිත් පැත්ත සුතවා අරිය ශාවකෝ. ඒ පුද්ගලයා පොතු ජනිත කිරීම නැවැත්තුව ගමන් අනුසති වඩන හතර නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනකොට ඒ පොතු ජනිත කරවන්නේ අනුසය අස් කරනවා. අනුසති භාවනා වඩන පුද්ගලයා සුතවා අරිය ශාවකෝ. එච්චර. ඒ පොතක් ජන දැන් කොහොම නමුත් ස්වාමීන් වහන්සේ දැන් ඒ පොතක් ජන කියන්නේ මාර්ගඵලක් නැහැනේ යාට. ඒ පොතු ජනිත කරනවා නම් ඒ කියන්නේ මාර්ගඵලයට එන්න බෑ. ඔය ඒක දිගින් දිගටම වහගෙන වහගෙන යනවා. ඔව් දැන් මගේ ප්‍රශ්නේ තියෙන්නේ සුතාරිය ශාවකයා විවෘත කරගෙන විවෘත කරගෙන යනවා. මලකඩ අයින් කරගෙන අයින් කරගෙන යන පුද්ගලයෙකුත් ඉන්නවා. මලකඩ එකතු කරගෙන එකතු කරගෙන යන පුද්ගලයෙකුත් ඉන්නවා ජීවත් වෙන. එතකොට මලකඩ එකතු කරගෙන එකතු කරගෙන යන මිනිහා මලකඩ තට්ටුවෙන් යටපත් වෙනවා. මලකඩ අස්කරගෙන අස්කරගෙන යන පුද්ගලයාගේ අධ්‍යාත්මය ඇතුළාන්තයේ මනෝමය කාය පිරිසිදු වෙනවා. මගපල් ලැබෙනවා. සද්ධා ඉන්ද්‍රිය මතු වෙනවා, විරිය ඉන්ද්‍රිය මතු වෙනවා, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය මතු වෙනවා, බුද්ධ බල මතු වෙනවා, මගපල් ලැබෙනවා. සමාවෙන්න ස්වාමීන් වහන්සේ, මට මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මට දැනගන්න ඕනේ ඒ පොතක් ජන භූමියේ ඉන්න පුද්ගලෝ දෙන්නෙක් ඉන්නවා. අපි උදාහරණයකට දෙන්නෙක් වෙන් කරමුකෝ. ඒ එක්කෙනෙක් ඉන්නවා, ඔහේ ඉඳලා මැරිලා යනවා. යාට කිසිම උත්සාහයක් නැහැ නිවන් දකින්න, මගපලක් ලබන්න, අර මේ රාගමල දේශමල ප්‍රහේණී කරන්න. එහෙම යාට කිසිම ඌමනාවක්, කැමැත්තක්, ආසාවක් නැහැ. ඒක එහෙම ඉඳලා එයා මැරෙනවා. හැබැයි එයා මැරෙන්නේ පොතක් ජන භූමියේම. තවත් කෙනෙක් ඉන්නවා, එයා පොතක් ජන වෙලා ඉඳලා ඔහේ ඉඳලා, කියන්නේ අර ඉස්සෙල් දෙවෙනි කෙනාට වැඩිය කිසිම දෙයක් නොකර, ඒ කියන්නේ කිසිම කැමැත්තක් නැතුව ඔහේ ඉඳලා කාලා බීලා මැරිලා යනවා. මම අහන්නේ මේ දෙන්නගේ ගිහිල්ලා මැරිලා ගිහිල්ලා දෙන්නම පැවැත්ම තුල අතරමං වූ, මම්මුලා වූ, නොමගේ ගිය දුප්පඤ්ඤස්ස පුද්ගලයෝ. එතකොට මේ අනුස්සති නොවැඩෙන සියලුම මිනිස්සු, තව පුද්ගලයෙක් ඉන්න ඔබතුමා නොකිව්වට, හොඳට සිල් සමාදන් වෙනවා, හොඳට නොයෙකුත් වත රකින්නවා, හොඳට ධානාත් ලබනවා, භාවනාත් කරනවා, අභිඥාත් ලබනවා. හැබැයි අර නිවන් දකින්න වෙන වෙන තත්වයකට දේව සැප, රජ සැප, සිතු සැප ලබ ලබ ගමන යනවා. එහෙමත් අය ඉන්නවා. ඒ අයත් පුතුජනිකයි. ධ්‍යාන ලැබුවට, අභිඥා ලැබුවත් ඒ අය අනාර්ය ධ්‍යාන නම් අනාර්ය අභිඥා නම් ඒ අයත් බ්‍රහ්මත්වයට ගියත්, දේවත්වයට ගියත්, රජ වුණත්, සිටු වුණත් ඒ අයත් තාම මලකඩ පොතු තුන ජනිත කරවන පුද්ගලයෝ. එයට නිවන් දකින්න මේ නිවන් දකින්නවා නම් කරන්න ඕන මේ වර්තමාන මොහොතේ නිවන් දකින්න ඕන. හෙටට කල් දැම්මොත් ඒක ප්‍රමාද වැඩි. අද අදම වර්තමාන මොහොතේ මේ වර්තමාන මොහොත කියන එක පච්චුප්පන්නංච යෝ ධම්මෝ. හොඳට ඔබ මිනිස්සු හැටියට තේරුම් ගන්න ඕන, වර්තමාන මොහොත වේගයෙන් ගලා යන ගඟක් වගේ මොහොතින් මොහොත යනවා. ඔබට නවත්තන්න බෑ, මට නවත්තන්න බෑ, මොන විශ්වකර්මයකටවත් වර්තමාන මොහොත නවත්තන්න බෑ. එතකොට ඔබේ හිත මේ ඔබ ඉපදුන දවසේ ඉඳන් මරණ මොහොත දක්වා මහා ගඟක්සේ වේගයෙන් ගලා යන වර්තමාන මොහොත. ඒ වර්තමාන මොහොතේ ඔබේ හිතේ අනුසය උපදින්නේ. ඒ වර්තමාන මොහොතේ උපදින අනුසය වර්තමාන මොහොතේම එතනදිම එත්ත එත්ත විපස්සති. දැන් අපි හිතමු ඔබට තරහක් ආවා,
දැන් තරහ අරගෙන මොනවා හරි වැඩක් කළා තව පැයකින් තේරුණා මේ තරහ ගත්ත වැරදි කියලා පැයකින් මෛත්‍රී භාවනාවක් කළාට වැඩක් නැහැ. තරහ එනකොට සමුදය උපදින්නට එනකොටම මේ සමුදය නිරෝධ කළ යුතුයි. එතන ඉඳන්ව අර මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වැඩුවොත් විතරයි සමුදය නිරෝධ වෙලා මල්ලකට තට්ටු තුන අලුතෙන් එකතු වෙන එක නවත්තන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි අදට මේ ධර්ම දේශනාව ධර්ම